ු ෘසන් වහන්සගේ නාමය මහිමයට පත්වන තවත් අලුත් දවසා හිමිදිරි බහවනාව ඌහාන්වලින් පටන් අරගෙන මුළු ලෝකයේ සිසාරා පැතිර යමින් ගෝලීය ප්‍රශ්න බවට ලෝක අවනතයට අරගෙන වගේ කටයුතු කරන කොරෝනාා කොවි 19 ව්‍යකුල තත්වය අද මොන තරම් වේදනාකාරි පසිබිමක් ලෝකය ඇතුළ නිර්මාණය කර තිබෙනවද. ජිවිත කීයක් ලක්ස තුනාකට එහා සංඛ්‍යාවක් බිලි ගනිමින් තාමත් මර මරණය වාර්තාවන් ඉදිරියට අරගෙන අමෙන් තිබෙනවා. මෙන් වැඩිපුර බැට කන රට අමිහිරි වේදනා විදින රට ඇමෙරිකාව. ලක්ෂෙකට එහා සංඛ්‍යාවක් මරණයට පත්වෙලා. දිනකට එක්දස් ගණනා මරණයට පත්තිවෙන් තිබෙනු තාම ප්‍රශ්නයට විසු මක් න. එවගේම මේ වාතාාවරණය අතර තුරා අපි දකිනවා. ඔවන් තවත් ලොකු ප්‍රශ්නයකට මුොහුණ දෙනවා. කොරෝණ වලට වඩා වේගෙන් මේ ප්‍රශ්නය ඇදී අමෙන් තිබෙනවා. දින හතා අටක් වනවිට එක්තරා සිදුවීම මුළුකරගෙන නගර කඩසාපු ගිනිපත්වෙමින් ගොඩනැගලි ගිනිපාත්වෙමින් වාහන ගිනිිපාත්වමින් බොහෝ යඇතුවාලබමින් එකම රට්ටක එකම ජනකොටසා වර්ණයක් මුළුකරගෙන කල්ලු සුදු. දැන් දෙපැත්තෙකට බෙදිලා ඔවුන් අරගල කරමින් සිටිනවා. මේ වාතාවරණය තුළ අපි දකිනවා සමහර පුද්ධිලන්ගේ ප්‍රකාශන. නිසා තවත් අ ඇවිලෙන ගින්නට පිතුරු දමන්නාසේ. ඒ අතරතුර අපි දකිනවා. මේ වාතාවරණයන් මෙවැනි වාතාාවර්‍යයන් වලදී තමන්ගේ යටටිපරමාර්ථ මුදුන් පමුණවා ගන්නා පිණිස තවත් පිරිසකින්වා ඒ අයත්. ඇවිලෙන ගින්නට පිතුරු දමමින් කටයුතු කරන්නා ලීලා ලීලාව අපට මතක් කර දෙමින්. මේ වාතාවරණය තුළ අපි දකිනවා. එක්තරා සුවිසේෂ සංවේදී ඉතාමත්ම ප්‍රබ්බල පනිිවිඩියයක් ගෙන දුන්නාව සිදුවීම. ඒක අපේ ජිවිතවට හරි වැදගත්. මොකද දෙවියන් වහන්සක වචනය තුළ එවැනි කරුණු කාරණා අපි කේවා තිබෙන නිසා එවගේම අප ඒවා ප්‍රගුණ කරමින් ගමන්කර නිසාත් වඩාත් හොඳින් ගමන් කරනට අපිට මේ තුළින් හොඳ යහපත් බලපෑමක් ලැබැබින් පවතිෙන නිසා. එක්ත්‍රා ප්‍රාන්තයක ප්‍රධාන පොලිස්ථානයක ප්‍රදහනී ඔක්මද කළේ විරුද්ධතා කරුවන් ඉදිරියට යනවා. ඕුගේ අතේ තිබන ආයු දෙයක්. ඒ ආයි බිමතියල ඉස පැළඳදි තොප්ියත්. ගලවල බිම තියල ඔහු මුළුවනි දන නමනෝ. ඔන් දැනින් සිටිමින් ඕගේ හදවතිින් නැගෙන අවංකඒ වගේම අව්‍යාජ ඕගේ සැබෑ පැහැදිලි අදහස් විරෝධතාකරුවන් සමඟ බෙදාගන්නවා. ශ්‍රණිකයකින් ඒ ගින්න සම්පූර්යම පාලනෙ වෙනවා. ඒ ආවේගේ කෝපය ඒ සියලු ආකාර ප්‍රචන්ඩටත්න සූරූපි වෙනස් වෙලා එ ප්‍රචන්න කාරය හැගේ මතු කරමින් සිටි අාව අයගේ මුහුණුවලින් බලාපොරොත්තුවද. එවගේ දෑස්වලින් ඔවුන්ට සැනසීමේ කඳුලුද වැටින්නට ගන්නවා. මෙ දෙපාර්සය අතර නිලධාරින් සහ විරෝධතා කරවා අතර හොඳ එකගතාවයක් සමාධානයක් ඇති වෙනවා. විරෝධතාව නිම වෙනවා. එම ප්‍රදේශය තුළ මුළු ඇමෙරිකාවේ නෙමයි එවගේම ඔවුන් සමඟි වෙනවා. සහෝද රත්වයෙන් ඔවුන් විසිර යනවා. ඕ එකක වෙනවා නවතත් විරෝධත පවත්තුන්න්නේිනැ ෙම ස්ථානය තුළ. මේ කොයි තර අපපුරු ආරංචිියත්ද ශුදලියවිිල්ල තුළ අපි දකිනවා. මෙවැනි බලපෑමක් කරන්න පුළුවන් කාටද. හිතෝප දේශ පහලවේ එක එකනවා මුරුදු උත්තරයකින් කෝපය පහවේ. එහෙත් කර්කාස වචනයකින් තරා හට ගැනිී. මේ දෙකම ඇමෙරිකාව තුළ අපට දකින්න පුළුවන්. නම ජයගන්නන්නේ මොන පිළද මුරුදු උත්තරයකින් කෝපය පහ වෙන පිළ. සායේද. එසා අපි දකිනවා කාටද මේ වගේ වචන කතා කරන්න පුළුව යෝබ හයවිනි පරිච්චේද විසි පස්වෙනි පදේ. අපි දකිනවා ප්‍රඥාාවන්ත වචන. ප්‍රඥ්ඥාාවන්ත වචන තියෙන්නේ කාගේලා ද කාගේ ජීවිතය තුළද ප්‍ර්ඥාවන්තයන්ගේ දේශනා කාරයා දහවිනි පරිච්ෂේදේ ඉතන අපි දකින දොලස්විනි පදේ ප්‍රච්ඥාාවන්තයගේ මකේ වචන ප්‍රසාන්නේ කියලා. එඉනිසා හිතෝපදෙස පහළවේ විසි තුනේ අපි දකිනවා. ක මනුෂසයකූට තමාගේ මොකේ උත්තරයෙන් ප්‍රීතිය ලැබේ. කලට සුදුසු වචනය කොපමන හොදද. තැනට උචිත වන, කලට සුදුසු වචන, ප්‍රච්ඥාවන්ත වචන එවගේම අවංක වචන, ප්‍රච්ඥාවේ වචන තිබෙන කාගේ ජීවිතයේ ද අවංකකමේ වචන කියලා යෝගි පොත්තේ හය විසි පහැ අපි දකිනවා. ඉතින් මේ හැම දෙයක් තුළින්ම දෙබඳුන් අපට කතා කනදේ මොකාක්ද. තැනකම ඇවිලෙන ගෙන නිවන්නට ලෝකයේ තුළ ඇවිලන මිනිස් දා මනිස් ජීවිතවල ඇවිලෙන ගෙන නිවන්නට. අද ලොකු අවියක්තිබෙනවා. ඒ තමයි මුරුදුකම යටහත්කම ද කමේන මේ වචනවලට විශාල බලය අඇතිබෙනවා. මුරුදු වචනවලට ප්‍රච්ඥ්‍යාවන්ත වචනවලට. ඒ මුරුදු යටහන්තු ප්‍ර්ඥාාවන්ත තැනට සුදුසු වචන තුලින් විශාල බලපැමක් කරන්න පුළුවන් නිවස තුළ ආයතනය තුළ සභහාව තුළ දේශය තුළ ලෝකය තුළ. ඉති මේ වගේ හොඳ ආදර්සත් අපි දකිනවා මේ ආදර්ශ එකකාගේද. යකෘස් වහන්සගේ. උන්වහන්සේ සිට මුරදුවයට යටහතු සිටිය අවතැනැන් වහන්සේ. උන්වහන්සේ කරුණාබර වචන කනවටගෙන බොහෝ ගල් සිත් මෙලෙක්කුණනා. ඔුන් ගල් අත් බිමට දාලා ඔවන් ඉවත්වගිය.ඒ වගේ අපි දකිනවා මේස්ථානය තුළත් හොඳ ආදර්ශය. බොහෝ මිට මේ නිලධාරිවරයා කිතුුණමික්න්න පුොළවා. එසේ නොවෙනව නම් උන් දෙවියන් වන්සේ මාන්සේමව සිල්දිනා දෙවියන් වහන්සය සිටින නිසා. උන්වහන්සේ අවන් කායට හරි ප්‍රච්ඥාව රැස්කර තබා තිබෙනවා උන්වන්සේ සුදුසු වෙලාවේ එයා. එනිසා අපි තව සිදවීමක් මේ තුළ දකිනවා ඒ තමයි මේ නිලධ අරිවරයා යට ත් කොයිතර උසාහස් සසිතියත් ඔය යටහත් වී මුරුදදු මුරුදු සුවරයෙන් කරපු කතාව හොන්ගේ ජීවිතවටත් ලෝකයටත් ලොකු සංවේදි බලපෑ මැකති කලා. ආවේගේ ගිනි දැල් නිවා දැමවා සමාධානය ඇතිබුණ යහපත් ප්‍රචිචාර් ලැබුණ. මට මතක් වෙන සිදුවීම. ඉළදර හතර දහය එකොලාහ සිද්ධිබල පදවල අපි දකිනවා ඒ දර්ශනය තු වැඩ ල්ල . තබන්ගේ ඔටුනු බිම තබලා දෙබිඳුන්ට නමස්කාරකනො යටහත්කම බැගෑ පත්කම. මොන තරම් යහ පද්‍යත්ද. අපිට පුළුවන් මේ දේ අපේ ජීවිතය තුළතව වඩවාගෙන අතිශෂයෙන් ජයග්‍රාහිව, ලෝකේ තු ජයග්‍රහහි ඉදිරියට ය.